ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදම සුබදේශනාක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ කීකරු කමේ ආලේපය. බයිබල් පදයේ ශුද්ධ ලූක් 1:38 මරියාද බැලුව මැනව ස්වාමීන් වහන්සේගේ දාසිය ඔබගේ වචනේ ලෙස මට වේවායි කීවේය. එවිට දේවදූතයා ඈ කෙරෙන් ගියේය. සිනේවන්ත කිතුනුවනි, අද ඔබට මහත්ම දූපියනන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ මග පෙන්වීම තුලින් උන්වහන්සේගේ ආලේපය ලැබ ඒ තුල ජීවත් වීමට ප්‍රඥාව නුවණ ලැබෙන්නා වූ දවසක් වේවා කියා මම සුබ පතමි. කිතුනුවනි, ඔබ ශුද්ධාත්ම ආලේපය ලැබීමට ආශා කරන්නා වූ ඒ සඳහා අධික පිපාසයක් ඇති තැනැත්තෙක්ද? තැනැත්තියක්ද? නමුත් බෝ අයට සුදතුන්ගේ ආලේපය නොලැබෙන නිසා ඔවුන් කනස්සල්ලට කලකිරීමට පත්වේ. නමුත් ආඥාවෙන් ඔබ තුළට පැමිණි කල ඔබ බලය ලබයි. එමෙන්ම සුදතුමන් නිරන්තරයෙන් ඔබ තුළ වාසය කරනසේක. කිතුනුවනි, ශුද බයිබලයේ සඳහන් පරිදි යෝනා අනාගත වක්තෘතුමාට දෙවිඳුන් නිනිවියට ගොස් ඒ වැසියන්ට පසුතැවිලිවන්න කියා දේශනා කරන ලෙස මඟ පෙන්වන ලදී. නමුත් ඔහු ස්වාමිනේ වචනයට අකීකරු වී නිනිවියට නොගොස් තර්ශිෂ්ට යෑමට පිටත් විය. මෙසේ යෝනාතුමා ස්වාමින් වහන්සේට අකීකරු බැවින් උන්වහන්සේ ඔහුගේ ගමනට බාධා කිරීමෙන් ඔහුට බොහෝ දුක් පීඩා හා කරදර විඳීමට සිදු විය. නමුත් මේදී අප දෙවිඳුන්ට කීකරු මරියතුමිය ගැන මොහොතක් බලමු. ඇය කන්‍යාවක්ව සිටියේදී ගැලුම්කාරී යේසුස් සමිඳුන් ඇයගේ කුසෙයි පිළිසිඳීම ගැන දේව පණිවිඩය ලැබුණු විට ඇය එය යටහත්වසා කීකරුව පිළිගත්තාය. එනම් ප්‍රධාන දේව වචනේ පරිදි බැලුව මැනව ස්වාමීන් වහන්සේගේ දාසිය ඔබගේ වචනේ ලෙස මට වේවයි කියාය. කිතුනුවනි, අකීකරු යෝනාතුමා ගැන ශුද්ධ බයිබලයේ ඉන්පසු පැසසුමක් නොවිය. නමුත් ශුද්ධ ලූක් 1:42 ස්ත්‍රීන් අතරේ ආශිර්වාද ලද්දී යනුවෙන් මරියතුමිය පැසසුමට ලක් වී ඇති අයුරු සඳහන් වේ. සිනේවන්ත කිතුනුවනි, ඔබට ශුද්ධාත්ම ආලේපය ලැබීමට නම් යෝනා අනාගත වක්තෘතුමා මෙන් නොවි මරියතුමිය මෙන් කීකරු වීමේ ආලේපය තුල කටයුතු කළ යුතුය. එවිට කිසිදු අපහසුතාවකින් තොරව ශුද්ධාත්ම ආලේපය සහ උන්වහන්සේගේ අභිෂේකය සඳහා දෙවිඳුන් මඟ පෙන්වනසේක. මන්ද ඔබට ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය දෙනු ලබන්නේ දෙව්පියාණන්ගේ ස්වර්ග රාජ්‍යයේ වැඩ කොටසක් මෙහෙයුමක් සම්පූර්ණ කිරීමටයි. ඔබත් යෝනාතුමා මෙන් ස්වකීය අදහස් මත අකීකරුව ක්‍රියා නොකරන කල ඔබට දෙව්පියාණන් වහන්සේගේ සහ ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම ලැබීමෙන් ශුද්ධාත්ම ආලේපය ලබා ඔබ දෙවිඳුන්ගේ මාර්ගයේ ගමන් කර ජය ලබන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය, ඔබත් දෙවිඳුන්ගේ කීකරුකමේ ආලේපය ලබන්න සූදානම්ද? එසේනම් ඔබ ඔබගේ අකීකරුකම අතහැර දෙවියන් වහන්සේ තුල කීකරුව සහ යටහත් ජීවත් වන්න. එවිට ඔබට දුන් වහන්සේගේ කීකරුකමේ ආලේපය ලබා ගත හැක. එසේම ඔබ ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන්න. විශේෂයෙන්ම ඔබ මනුෂ්‍යයන්ට වඩා සර්ව බලධාරී දෙවියන් වහන්සේට කීකරු වන්න. එවිට ඔබගේ කීකරුකම සහ යටහත්කම දකින දෙවිඳුන් ඔබට කීකරුකමේ ආලේපය ලබා දෙමින් සැමදා ඔබව ආශිර්වාදයෙන් පුරවනසේක. මේ උදෑසන අපි ආඥා කරමු. මාගේ යෙසුනි, ඔබගේ ශුද්ධාත්මයන්ගේ ආලේපය ලැබීමට මම ඉතා කැමැත්තෙන් ආශාවෙන් ආපිපාසිතව සිටියෙමි. නමුත් ඒ සඳහා යෙසුනි, ඔබට කීකරු වීම තුළින් මඟ පෙන්වීම ලැබිය හැකි බව අද මම ඉගෙන ගත්තෙමි. ඔබ මට ආශිර්වාද කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ක්‍රියාපයේ 29 මනුෂ්‍යයන්ට වඩා දෙවියන් වහන්සේට අප විසින් කීකරු විය යුතුය. ඔබත් කැමති නම් දිනපතා මේ දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරය දිස් වෙන 071588 77 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත්
කීකරුව දෙවිඳුන්ගේ මාර්ගයේ ගමන් කර ජය ලබන්නා වූ සුබ දවසක් වේවා කියා ජීවනතේ ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.